أي بوغان سبلا صح كموتنا من بعد دراغونا تلقى مانغا دوي على تا بينان دياني دان سال ماسا كيبي كتو كالين كاببو جامبو بلاك بلاك ميكا كاراتي كابلا كاراتي بنوم هيتوا غاتيكا كاتي مانغا ميكا لوكو بوتشي كفهم هيتوا غاني كيلا ولا تا بينان دياني أنا من بلي غالوان دوني بارنا بوتشي أنا තර කරදහයක කොටසක් ගන්නවා විතර කටු කොටස් භාගයක් ගන්නවා විතරමතරව මේකට මම හොඳින් අවුවේ වේලලා ගත්ත අමු ගොම අවුවේ වේලලා ඒවා කුඩු කරලා අරගත්ත ගොම පොහොර කොටස් භාගයකට දැම්මා දැන් අපි එක හොඳට කලවම් කරගන්න ඕනේ මෙතන කලේ හිටව ගන්න මුලින්ම පෝච්චිය අඩියට මාදිත් දාන්න ඕනේ බෙයාට කරන්නෙත් නෑ මම සැහැල්ලුවෙන් තියෙන්න තමයි අපි මේක හිතව ගන්න. ඔරි මේක හිතවල ඉවරයි. අපිට පුළුවන් මේ දැන් මේ බලන්න සාමාන්‍යයෙන් පෝච්චි කටේ ඉඳලා ගැට්ටේ ඉඳලා අඟලක් විතර වගේ ඉතුරු වෙනකන් තමයි මාධ්‍ය පුරවන්නේ. පැලේ නිදාසෙ හැදෙන්නේ. දැන් අපි මේකට විෂ බීජ නාශක දියරයක් විදිහට කොන්ඩිස් දියරේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අද මම මේ පැලේ හිටවද්දී කිසිම රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැහැ. මම දැන් මේක ස්වභාවික සාමාන්‍ය අපිට ගෙදර පරිසරය හදා ගන්න පුළුවන් දේ වලින් තමයි මම මේ පැලේ හිටවගත්තේ. ඒ වගේම අපි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම රසායනික පොහොර පාවිච්චි කරන්නේත් නැහැ. මොකද මේකට කිසිම රසායනික පොහොරක් අවශ්‍ය නැහැ. මේකට අවශ්‍ය පෝෂණිය ඔක්කොම මේ මාධ්‍ය තියෙනවා. බිත්තර කටු තියෙනවා. කර දහයිය එතකොට ගොම පොහොර මම මේකට ඇතුල් කරා. ඉතින් ඒ නිසා මේ පැලේ නිදහසේ හැදෙන්න පුළුවන්. මොකද ගොඩක් අය අහන දෙයක් තමයි මේ රසායනික පොහොර දාන්නේ නැතුව අන්තරේම හදන්න බැරිද කියලා. මොකද බැරි හොඳට පුළුවන්. අපි රසායනික පොහොර වලට පුරුදු වෙලා දැන් ඉන්නේ. ඒ වගේම මම කොහොමත් රසායනික පොහොර පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. මුල් වලින් දාන රසායනික පොහොර විතරයි මම වැඩිපුර පාවිච්චි කරන්නේ. එකත් ඔස්මකොට් එක තමයි. මේ වගේ ගහකට අපිට ඔස්මකොට් කැමති නම් දාන්න පුළුවන්. ඔස්මෝකොට් කේ ප්ලස් ඒ කියන්නේ පොටෑසියම් වැඩි පොහොරක දැන් මෙයා මේ මලක් දීපු ගහක් මේ වතාවක් මල් දීපු හොඳට මල් හැදිච්ච ගහක් ඒ නිසා අපිට මේකට පොටෑසියම් වැඩි මේ ඔස්මෝකොට් පොහොරක දාන්න පුළුවන් නමුත් ඒක නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මොකද මේ පැලේ හැදෙන්න අවශ්‍ය පොහොර ඔක්කොම පොහොර ටික මේකේ තියෙන නිසා මතකයිනේ මගේ channel එක සුබයිම උඩ වැඩියා YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා ස්තුතියි